බොහොම ස්තුතියි සර්. ළමයින්ව පාසලට බාර දුන්නටම මදි. දෙමව්පියොනොත් තමන්ගේ දරුවෝ ගැන හොඳට උනන්දු වෙන්න වෙනවා. හොඳයි සර්. පීටර්
ලොකු සර්. ආ. මේ ළමයි දෙන්නව පන්ති වලට එක්කගෙන යන්න. හොඳයි සර්. ගිහින් එන්න සර්. එහෙනම් පුතේ නංගිත් එක පරිස්සමෙන් ඉන්න හොඳේ. හදත්. යන්න. ඔයලා මේ හොම ඉන්න. හා. ඔයලා මේ ඉන්න මාත්. මං උදව් කරන්න. මොකදලා මේ උනේ? මුකුත් නෑ අංකල්. ආයම්. උඹල ඩොට් එක කැකිලි දොඩම්. උඹල ඩොට් එක කැකිලි දොඩම්. ඒ මෙහාටම නෙන්නේ. ආපු දෙන්. මෙහාටම ආපු දෙ. නවකයා. මේක තමයි ඔයාගේ පන්තිය. හා. ඔය ඇඩි තිරන තන බල්ලා වාඩි වෙන්නේ. තවට හිකින් සර් රේයි. හා. ආවම කතා කරයි. ඔයා මෙතෙන්ට එන්න. හා. දැක්කද ආපු ගමන් ලොක්කාගේ ඉස්සරහට ගියේ. ඒත් අපිනි ඉඩ දුන් නැත්තේ. ඒ වුණාට ලොකුගම ඔය ලොකුගම තමමට පෙන්නන්ඩ වැරි. කොහෙන් ආපේ ගෙද්ද වන්ද? කොහෙන් ආවා අපිට මොකෝ? මේක අපේ රාජ්‍යය. මේකේ කිසි කෙනෙක් අපේ දිලුකට ලොකු නෑ. ඒ ඔන්න සේනවා. ආයුබෝවන් දරුවනේ. ආයුබෝවන් සර්. වාඩි. රක්ෂිත. කවුද රක්ෂිත කියන්නේ? මම සර්. ආ. වාඩි. හොඳයි. අද මේ අවුරුද්දේ ස්කෝලේ පටන් ගන්න මුල්ම දවස. මේ ළමයි ඔක්කොම අලුත් ළමයි. අපි පරණයි සර්. එක්කෙනයි අලුත්. කවුද? කවුද? මම කිව්වේ අටේ පන්තියට මේ ළමයි ඔක්කොම අලුත් කියලා. තේරුණානේ? හොඳයි. දැන් අපි කේක්කනාව අඳුරගන්න බලමු. මම තමයි ඔයගොල්ලෝගේ පන්ති භාර ගුරුතුමා. මගේ නම වජිරසේන අහංගම. දැන් ඔයගොල්ලෝ අඳුලා දෙන්න තම තමන් කවුද කියලා. පටන්ගමු ඔය කෙළවරෙන්. හා. මගේ නම එම්.ඒ. ලීලසේන. ඒත් ඔක්කොමලා කියන්නේ හුක්කෝ කියලා. නවත්ත ගන්න. හරි. ඊළඟ. කවුරුත් දන්නවනේ මම කවුද? කාගේ කවුද කියලා? ඒ වුණාට දන්නේ නැති කට්ටියත් ඇතිනේ. නැගිටලා කියන්න. මගේ නම දිලුක. දිලුක අහංගම. වජිරසේන අහංගම සර්ගේ පුතා. ඊළඟ.
මගේ නම නදීක. මගේ නම සමන් පුෂ්පකුමාර. මම කල්පදිසානායක. මගේ නම රක්ෂිත සමරසේකර. මගේ ගෙදර ඇත් යාළුවොත් මට කියන්නේ ටිකි කියලා. මම මේ ඉස්කෝලේට ආපු පළවෙනි දවස අද. මගේ අනාගත බලාපොරොත්තුව දොස්තර කෙනෙක් වෙන්න. මගේ අනාගත බලාපොරොත්තුව ඇමති කෙනෙක් වෙන්න. අයියේ? ආවද? කොහොමද දරුවන්ගේ ඉස්කෝලේ? මේ? සෑන්ලි කොලෙජ් එකට වඩා නම් හොඳ ඇති මම හිතේ. අර ඉස්සරහා ගෙදර මිනිස්සුන් තේ ඉස්කෝලේ උගන්වනවා. අයියා කොහොමද දන්නේ? මං දැක මිනිස්සු ඉස්කෝලේ ඉන්නවා. මට කතා බහ කරන්න නම් හම්බුන්නේ නැහැ. පස්සේ බැරිය ඇටින් දැන හඳුනගන්න. ඕන නැහැ. මොකද දැන හඳුනගත්ත කියලා මොනව කරන්නද නැද්ද? දැන හඳුනගත්ත කියලා මොකක්ද ඇක්කේ වෙන්නේ? ඉස්සරහා ගෙදර මිනිස්සුනේ. ඕන නැහැ. කොළඹ ෆ්ලැට් එකේ ඉඳලා ගමට වින්න බහින්න ආවයි කියලාද කියන්න හදන්නේ? ෆ්ලැට් එක මෙයාගේ තාත්තගේ වෙන්නේ. මගේ මුකුත් අහගන්න එපා. මේ අනිත් උන් කරන හැම මගුලක් මට කරන්න බෑ. පුළුවන් දේ කරලා එනන් දිනුන වෙලා පෙන්නන්නකෝ. මේ මයනන් අයිය. මයනන් අකේ. මිනිස්සු ඉස්සරහ කතා කරන්න ඉගෙන ගන්නවා. අනිමි, ඔයා දන්නවනේ මිනිස්සු ඉස්සරහ කතා කරන්න. මට උගන්නන්න. ඔන්න ගෝලෙ. අයියෝ. ඔගොල්ලෝ පාරේ ෆුට්බෝල් ගහනවද? අපි මොනවා කරුවහම මොකද? අපරාදෙනේ. ගෝල් එකක් ගහන්න හදද්දිමයි කකුල දැම්මේ. නේද? ඒක තමයි. මගේ සබත්තු මට දීලා ඕගලන්ගේ සිරප් වලින් ගෝල් එකක් ගහගන්න. හරි? ඔයාගේ කියලා අපි කොහොමද දන්නේ? ඕක මගේ. මේ. බොහොම ස්තුතියි. මොකෝ ගෙදරට කියලා දාවේ? මේ පාරේ මිනිස්සුත් යනවා. පේන්නේ නැද්ද? හෙලෝ. ඔව්. මෙතන එක්කෙනෙක් ගෙම ඉල්ලනවා. ඒත් ඉතින් හදිසියක් නම් එන්න. ඔහෙගේ වෙලාව. පිපි. ඒත් මේ බෑ. පන්තියේ මට හෙලින් යන්න එකෙක්ටවත් දෙන්න බෑ. ඔව් ඔව්. කාටවත් බෑ. ඔන්න ඔන්න දොස්තරේ එනවා. මේ පැත්ත හරි ලස්සනයි නේද අක්කේ? නදීගේ. එයාට එන්න ගියපන්. ඔන්න ඔය ගියාවේ.
නදීක මම කියපු දේ කරපන් ආ අන්නාරි එහෙම තමයි ඉන්න ඕනේ ඒ මේ හලෝ නවකයා මෙහෙට එන ඔයි එන්නයි කිව්වේ තොම්ස කවුද ඔයි ඔයි කියන්නේ කරත්තකාරින්ට මගේ නම රක්ෂිත කැමති නම් රිකි කියන් හව් අම්මා මෑගේ කටේ සර තම්සෙ කොහෙද හලෝ රක්ෂිත වෙන්නේ තම්සෙ දැනටමත් අනාරක්ෂිතයි බලපංග මුගේ මූණ හැටි නිකන් පඹෙක් වගේ අද බලා ගන්න පුළුවන් කුමාරයා දන ගහන විදිහ මේ තම්සෙ කොහෙ ඉඳලා දෙන්නේ කවුදර තම්සෙත් එක්ක එන කෙල්ල ඒ මගේ නංගි මහේෂා මට පරක්කු වෙනවා අලුත් අවුරුද්දේ අලුත් පන්තිය. අපි ගිය අවුරුද්දේ කරපු නරක වැඩ ඔක්කොම දැන් අමතක කළා දාන්න ඕනේ. ඔය ටොයිලට් වල දොරවල් ගලවපුවා ඒවා මේවා ඈ එසේරම අපි අමතක කරමු නේද? හැබැයි කරපු හොඳ වැඩ හොඳට මතක තියාගෙන ඒව තව ටිකක් වැඩි කරගන්න ඕනේ. හොඳ වැඩ. මේ අවුරුද්ද අන්තිම වෙනකොට මේ පන්තිය ඉස්කෝලේ හොඳම පන්තිය විදියට තේරෙනවා නම් මම කැමතියි. ඔයගොල්ලොත් කැමතිද? අපි කැමතියි සර්. ඒ මොකද? ඔයගොල්ලෝ කැමති නැහැ. නෑ නෑ අපි කැමති. ආ ටිකක් පරක්කුණා නේද? කැමති වෙන්න? ආ හරි අපි දැන් පන්තියට නායකෙක් තෝරගන්න ඕනේ. අපේ පන්තියට නායකෙක්. අලුතින් පත් කරන්න දෙයක් නැහැ සර්. හැමදාම අපේ නායකයා දිලුකනේ. නෑ නෑ නෑ. එහෙම බෑ. එහෙම බෑ. තව කට්ටියක් ඉන්නවා නම් කැමැත්තෙන් නායකයා වෙන්න අපි ඒගොල්ලන්ටත් අවස්ථාවක් දෙන්න ඕනේ. හරි? හැම වෙලේම පන්තියේ නායකයා අනිත් අයට ආදර්ශයක් වෙන්න ඕනේ. එතකොට තමයි අනිත් අයව තමන්ට අවනත කරගන්න පුළුවන් වෙන්නේ. නායකෙක්ගේ ගති ලක්ෂණ එහෙමයි. මං ඉතින් හැමදාම එහෙමනේ. මං දන්නවා මං දන්නවා. සර් ලොකු සර් සර්ට එන්න කිව්වා. ආ මං එන්නම් කියලා. හොඳයි. එහෙමනම් ඔයගොල්ලෝ කතා බහ කරගෙන නායකයා වෙන්න ඕන කවුද කියලා තීරණය කරගන්න. ඈ මං ප්‍රින්සිපල් සර් හම්බෙලා එන්න. ඔකෝ ආයෝජනා කරන්න මං ස්ථිර කරන්න මේ මේ පාර අපි අලුත් වැඩක් කරමුද මොකද්ද මන්නම් කියන්නේ අපි රිකියු යෝජනා කරමු මාත් කියන්නේ ඒකමයි මේ මාව මම මේ ඉස්කෝලේට ආව විතරයිනේ අනිතක මට වඩා පාර නැයි කොච්චර ඉන්නවද පාර නැයි හිටපු ආවේ ඔයා අලුත් නිසා තමයි අපි ඔයාව යෝජනා කරන්නේ ඒක කරන්න එපා අනික තාම මාව කවුරුත් හරියට දන්නෙත් නෑනේ මොකද නැත්තේ දැන් කවුරුත් රිකි ගැන දන්නවනේ ඔයා බය වෙන්න එපා අපි ඔයාගේ පැත්තේ බයක් නෑ නෑ ඒත් මං කිව්වේ ඒත් මේ කියන්න එපා රිකි ගෑනු ළමයිනුත් ඔයාට ඡන්ද දෙයි ඔයා කොහොමද දන්නේ මම මේ කාට කාටත් ඇහෙන්නයි කියන්නේ මේ සැරේ තපේ පන්තියේ මොනිට දිලුක කවුරු ඉල්ලුවත් දිනන්නේ දිලුක. ඔව් මගේ ෆයිල් ටික දීලා ආවේ. ඔව් ඔව් ඔව්. කවුද? ආ ලස්සනයි බං ලස්සනයි. ලස්සනට දරව මාර හිංසකයි මචං. ඔව් 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 හොඳට ඇඳලා හිටියා මචං. මං ඉතින් කොහෙරි හොඳ ජොබ් එකක් කරනවා. උඹ දැක්කේ නෑනේ. දැක්කනම් උඹ බොහොම කියයි. මමද? මං ඇහුවා මගේ සබත්තුෙන් ෆුට්බෝල් ගහනවද කියලා. ඉතින් එච්චරයි. ආය හම්බ වෙයිද දන්නේ නැන්නේ. හම්බ වුණොත් නම් හම්මුණා හම්මුණා.
අරි අරි එනම් තියෙනවා හරි ඔකේ ඇයි නැවැත්තුවේ තව කතා කරන් තිබ්බනේ මේ මං ගැන නේද කිව්වේ ඔව් නෑ 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 වෙන කෙනෙක් ගැන වෙන කෙනෙකුත් ඔයාගේ සපත්තුවේ ෆුට්බෝල් ගහවද නෑ 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 මේ ඒක නෙමෙයි ආයි හම්බුනොත් කියලා මොනවද කිව්වේ නෑ මේ පර්ණ සපත්තුව දෙනවා ගා ෆුට්බෝල් ගහන්න අපි පාරේ තිබුණ නිසානේ කෙන් ෆුට්බෝල් ගහුවේ හරි හරි අපි යනවා යනවද නැත්තම් ඔයාගේ නම මොකද්ද ප්‍රියන්ත 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 නෙවෙයි ප්‍රියන්ත ප්‍රියන්ත ආ හරි හරි මම යනවා මේ මිස්ගේ නම මොකද්ද අර මිස් වාසනා මේ මිස් දුලානි හොඳයි 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 දැන් අපි අපේ පන්තියට නායකෙක් තෝරගන්න ඕනේ කවුද ඉදිරිපත් වෙන්නේ මම එහෙම මම කිව්ව පළියට නායකයා වෙන්න බෑ කවුරු හරි ඒ නම ඉස්සලා යෝජනා කරන්න ඊට පස්සේ ඒ නම ස්ථිර කරන්න ඕනේ සර් මම දිලුකගේ නම යෝජනා කරනවා මං ඒ යෝජනාව ස්ථිර කරනවා හොඳයි ආන්න එහෙමයි හරි විදිය ඈ එතකොට තව නම් තියනවද මම රක්ෂිතෝ යෝජනා කරනවා සර් මම ඒ යෝජනාව ස්ථිර කරනවා හොඳයි දැන් බලන්න ඒ දෙන්න නැගිටින්න එමනම් අපි දැන් ඡන්දේ විමසමු වාඩි වෙන්න ඉස්සර වෙලාම අපි දිලුකට නදීක වගනකට හැසිරෙන්න ඉගෙන ගන්නවා දැන් රක්ෂිතට කැමති අය තමන්ගේ දකුණු අත උසන්න බලන්න දකුණු අත මම කිව්වනේ දාසයයි හරිනේ දැන් දිලුකට කවුද අත් දෙක මුස්සන්නේ මං ආවොත් ඔතෙන්ට හොරා ඡන්ද දාන්න නේද මම වම දකුණ අඳුරන්නේ නැහැ කියලා හිතුවද ගණන් කරන්න ඕනේ නැහනේ එහෙමනම් අපි අපේ පන්තියේ නායකයා විදියට වැඩි ඡන්දයක් ලබාගත්තු රක්ෂිත සමරසේකරව පත් කරගන්න. රක්ෂිත එන්නේ සර. පන්ති භාර ගුරුතුමාගෙන් අවසර අද දින පන්ති නායකයා ලෙස මාව තෝරාපත් කර ගැනීම ගැන මට ඡන්දය දුන් හා නොදුන් සියලු දෙනාටම ස්තුතියි. අප පන්ති කටයුතුවලදී ගුරු බවතුන්ට උදව් කිරීම විනය පවත්වාගෙන යාම ආදී සියලුම කටයුතුවලදී ඔබගේ සහයෝගය ලැබේවියයි මා බලාපොරොත්තු වෙනවා. අප හොඳින් හැසිරි මෙම පන්තිය පාසලේ හොඳම පන්තිය බවට පත් කරමින් අපගේ පන්ති භාර ගුරුතුමාට ගෞරවයක් ලබා දීමට අදිෂ්ඨාන කරගනිමු. අවසාන වශයෙන් මාගේ නම යෝජනා කළ සොහිරාටත් ස්ථීර කළ සොහිරාටත් මා හා තරඟ කළ දිලුකා හංගම සොහිරාටත් ස්තුතියි. හැබැයි දිලුක කචල් නම් එපා. උඹ බලාගෙන හිටපන් මොනවද වෙන්නේ කියලා. මෙයා බයේ. මම නම් බය නෑ. අනේ ඵලයන් යන්න. මොන හරි වුණොත් උඹට මේ දි ඉස්සලාම දුවන්නේ ඈ? දුවන්නේ බයට නෙවෙයි. ඇවිල්ලා ෆ්ලැට් එන්න දෙන්න එක එක හරි ඉතුරු වෙන්න එපා. අන්නරේනෝ. ආපු ගමන් දීලා දපා. දිලුක කලබල වෙන්න එපා. අපි බලමු මොකටද එන්නේ කියලා. දන්නවා දැන් දිලෝ ඉන්නේ පොල්ල වැරදිච්ච නයා වගේ මේ අත් දෙක නලියනවා අත් මිටමෙල වෙනවා අර දත් මිටික් කනවා
ඇහෙනව නේද? ඇයි? මොකද මූණ දිහා බලන්නේ ගහ